Faculty of Knowledge නාලිකාවට ඔබ වසාදරයෙන් පිළිගන්නවා. ඔබේ ගෙදර බිම වැතිරී සිටින පූසා ගැන ඔබ කතරම් දුරට දන්නවාද? පූසා හුරතල් මීයෝ අල්ලනවා. ඔච්චර තමයි ඉතින් මම නම් දන්නේ. හරි හරි. කොහොම හරි අද අපි කතා කරන්නේ අපි කවුරුත් ආදරය කරන පූසෝ. නැතිනම් බලලුන් ගැනයි. वीडियो एक बलल होंदाई कियला हितुनोत अपी वा सब्सक्राइब करन्नत अमतक करन्ने पा में सुरताल मांच बाक्षक सात्वया में महापोलवे एविद्यामत पटांगत्ते मुल प्लियोसेन युगयेदी एनम मीट वसर मिलियन तुनाई दसम हायकटात पेराई मेद पेरदिगी नारंबेलेबू मेम बललुन ඇන්ටාක්ටිකාව හැර ලෝකයේ සියලුම මහද්වීපයන් වල ව්‍යාප්ත වනවා. ඉන්පසුව ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ බලලුන්ව චීනයේදී මුල් වරට ගෘහස්තකරණය වී ඇති බවට විද්‍යාඥයින් තහවුරු කරනවා. එසේම එම කාලයේදී අතීත චීන වැසියන් ගොවිතැන් වලට හානි කරන්නට පැමිණෙන මීයන් නැල්ලීම සඳහා බලලුන් නැති කළ බවට साक्षी हमु वीति बेनवा एपमनक नवे क्रिस्तु पूर्व 1500 पमन वन विट पुराण ईजिप्तु वैसियन अदापि गेदर सुरतलेट हदन बललुन्म देवत्वयेन अदाल तियेनवा सरलवम किवहोत पुराण ईजिप्तु शिष्टाचारयन वल रादेवियन्गे दियनिय एनम बस्टट नम देवतावय बलल रूपयक एति अयेक පුරාණ ඊජිප්තු සිතුවම් වල ඇව නිරූපණය කර තිබෙන්නේ බලල් හිසක් සහ මිනිස් සිරුරක් තිබෙන දේවතාවියක් ලෙසයි. මෙම දේවතාවිය ගිනි නිවන්නන්ගේ අනුග්‍රාහක දේවතාවිය ලෙසද හඳුන්වා තිබෙන අතර එයට හේතුව වූයේ ගින්නක් ඇති ගොඩනැගිල්ලක් කරා දුවන බලලෙකු ගිනි දැල් පිටතට ඇද දමා එම ගොඩනැගිල්ල බේරා ගනු ලබන බවට ඔවුන් තුල පැවති විශ්වාසයයි. හරි. දැන් එසේනම් අපි මේ ඓතිහාසික සුරතලාගේ අද තත්වය සොයා බලමු. දැනට වාර්තා වී ඇති ආකාරයට බලලුන් වර්ග 70ක් පමණ මේ මිහිමත වාසය කරනවා. ආසියානු බලලා, බෙන්ගාල බලලා හා ඩෙවොන් රෙක්ස් එවැනි බලලුන් වර්ග කිහිපයක් ඔබසිතන්නේ මෙම පූසන්ට කතරම් ඉල්ලුමක් තිබෙනවද සාමාන්‍යයෙන් ලෝකයේ සුරතල් සතෙකු ලෙස වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ බල්ලන්ට වන අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට ලෝකයේ සුරතල් සතුන් නැති කරන්නන්ගෙන් 157ක්ම ඇති කරන්නේ බල්ලන්වයි කෙසේ වෙතත් දෙවනි ස්ථානයට පැමිණෙන්නේ පූසන් එය ප්‍රතිශතයක් ලෙස ගත් විට ලෝකයේ සුරතල් සතුන් ඇති කරන්නන්ගෙන් 123ක්ම ඇති කරන්නේ පූසන්වයි. හරි. දැන් මම ඔබට කියන්නට යන්නේ ලොව මිල අධිකම පූසා ගැනයි. අප්‍රිකානු වල් බලලාගේත්, ආසියානු දිවියාගේත් හා සාමාන්‍ය ගෘහාශ්‍රිත බලලාගේත් එකතුවක් වන අෂේරා නම් බලලුන් විශේෂයට අයත් පූසන් ලොව මිල අධිකම පූසන් ලෙස නම් දරනවා. එවැනි පූසෙකුගේ මිල ඇමරිකානු ඩොලර් 125,000ක් පමණ වෙනවා. එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 22.5ක් පමණ වෙනවා. දැන් එසේනම් අපි මේ සුරතල් සත්වයාගෙන් තිබෙන ප්‍රයෝජන ගැන සලකා බලමු. ඔබ දන්නවාද පූසන් යනු ලොව 6 වෙනියට දක්ෂතම දඩයක්කරුවන් බව සාමාන්‍යයෙන් පූසන් ඔවුන්ගේ කුරුමානම් වලින් 132ක් පමණ දඩයම් කිරීමට සමත් වෙනවා. එසේම ව්‍යාග්‍රයෙකුගේ මෙමාගේ තියෙන්නේ 105ක් වැනි ඉතාමත් සුළු ස්ථානයකයි. දැන් ඔබට තේරෙනවා ඇති ඔබේ සුරතලා බිහිසුණු දඩයක්කරුවෙකු බව. පොඩ්ඩක් ඉන්න ඔයා කිව්වේ ප්‍රයෝජන ගැන කතා කරමු කියලා නේද? අනිවාර්යෙන් මම දැන් ඒක ගැන තමයි කතා කරන්නේ. මං කොයි හරියෙන්ද නැවැත්තුවේ? බිහිසුණු දඩයක්කාරයෙක් කියලා.
හරි මතක් වුණා. පූසන් වසරකට කුඩා ශීරපාය සතුන් බිලියන 20ක් පමණ දඩයම් කරනවා. එනම් ආසන්න වශයෙන් එක් පූසෙක් වසරකට කුඩා ශීරපාය සතුන් 53ක් පමණ ඝාතනය කරනවා. එම කුඩා ශීරපාය සතුන් අතරින් මීයන් දඩයම් කිරීම උදෙසා අපි පූසන්ට ස්තුති කළ යුතුයි. ඇයි ඒ? මීයා යනු පෘථුවිය මත වාසය කරන අති බිහිසුණු රෝග වාහකයෙක්. සරලවම කියනවා නම් රෝග පතුරවන්නෙක්. සාමාන්‍යයෙන් මීයෙකුගේ එක් රෝම කූපයක පවා රෝගකාරක විෂ බීජ දසදහස් ගණනක් තිබෙනවා. ඒ වගේන් සමහරක් ඒවා අපට මාරාන්තික වෙන්නත් පුළුවන්. මේකනම් ටිකක් දරුණුයි වගේ. ඒත් ඉතින් මීයෝ නිසා කොච්චර විනාශයක් වෙන්න පුළුවන්ද? එය වටහා ගැනීම උදෙසා මම ඔබට මානව ඉතිහාසයේ සිදුවුණු විශාලතම විනාශයක් උදාහරණයක් ලෙස හඳුන්වා දෙන්නම්. ක්‍රිස්තු වර්ෂ 1346ත් ක්‍රිස්තු වර්ෂ 1353ත් අතර කාලයේදී යුරෝපානු කලාපයේ මිනිසුන් මිලියන 200ක් මිය ගියා. මිලියන 200ක්? මොනවා වෙලාද? ඒ කාලේ පරමාණු බෝම්බ තිබ්බෙත් නෑනේ. හේතුව වසංගතයක්ද? අන්න හරි. එම වසංගතය හඳුන්වනු ලැබුවේ කළු මරණය ලෙසයි. සමහරක් මිනිසුන් මෙය දෙවියන්ගේ දඬුවමක් ලෙස හඳුනාගෙන තිබුණත් සැබවින්ම මෙම මහා වසංගතයට හේතුව වූයේ යර්සීනියා සෙස්ටිස් නම් රෝගකාරක බැක්ටීරියාව හා එම බැක්ටීරියාව ව්‍යාප්ත කළ මීයන්. දැන් තේරුණාද පූසෝ මීයන් වල්ලලා අපිට කරන උදව්වෙ තරම? නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.